අවලෝකිතේශ්වරයයි කියාගන්නා පුද්ගලයාව අද අධිකරණයට ඉදිරිපත් කළ පසු මොකද වුනේ කියලයි දැන් අපි කියන්න යන්නේ. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනහසෙමින් සිටි අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අදහෙවත් ජනවාරි 16 වෙනිදා නියෝග කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුල ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බවයි. ඒ අනුව සැකකරු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් විසින් පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගත් අවලෝකිතේශ්වර නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කියා සිටියේ මේ වගේ කතාවක්. ස්වාමීනි, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ සහ ආ වගන්ති 90යි. පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව 2012 දී ඊජිප්තුවට ගියේ මේ තැනැත්තා රැකියාව ලෙස කරලා තියෙන්නේ අමරිකානු කඳවුරක සුනකයන් බලා ගැනීම. පසුව වීසා කල් ඉකුත් වී වසර 4ක් රැඳී සිටි මොහු එරටින් පිටුහල් කර තියෙනවා. බිරිඳ සහ මොහුගේ නියුන් දරුවන් ඒ රටේ ඉදදී මොහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 450ක දඩයකුත් ගෙවලා. ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු රැඳී සිටි පන්නිපිටියේ කුලී නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකුගේ බිරිඳකට අයත් නිවසක්. සැකකරු සිදුකරන දේශන සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ මේ වගේ කතාවක්. ස්වාමීනි, මොහු කියන පරිදි මොහුට මේ විශේෂ විඥානය පහළ වෙලා තියෙන්නේ 2016 දී. පරිහානියට පත් වෙලා තියෙන ශ්‍රී ලංකාවේ වැසියන්ට නිවන අවබෝධ කරලා දෙන්න ඔහු වැඩම කළා කියලයි සැකකරු කියන්නේ. මොහුට රහතුන් වහන්සේ 41ක් ඉන්නවා කියලත් ඔහු කියනවා. ඒ වගේම අනුගාමිකයන් ලක්ෂ 3ක් ඉන්නවලු. ගුවන්තොට පොලිසියට කැලණිය පුදබිමට එන්න ලිමෝසින් කාර්ය කුලී පදනමට ගණ්ඩ රුපියල් 25000 වැය කරලා තියෙනවා. කැලණිය පුදබිමේ විකාර රූපී රංගනයක් කරලා තියෙන්නේ කිසිදු අවසරයක් නොමැතිව. අත්අඩංගුවට ගන්නා අවස්ථාව දෙක් මොහු කළ සමස්ත රංගන ව්‍යාපෘතියටම ලක්ෂ 15ක් පමණ වැය කර තිබෙනවා. මොහු කියන අගසව් අතර බඩල් කුඹුර පොලිසියේ පුන්නසිරි කියන සරන්වරයා වෛද්‍යවරු දෙදෙනෙක් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක් ඉන්නවා. ඒ වගේම අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුට ඇප ලබා දීමට එරෙහිව සිය විරෝධය කියා සිටීමෙන් මේ වගේ ආකාරයටයි. ස්වාමීනි, සෛනිකායික මහනාහිමිවරු ඊයේ නිවේදනයක් නිකුත් කළා. බුදුදහම සුරක්ෂිත කිරීම රජය සතු වගකීමක් වන බැවින් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පසුගිය කාලය පුරාවටම දේවගැතිවරු, දිව්‍ය පුත්‍රයෝ, හතු පිපින්නා වගේ පහළ වුණා. දැන් මේ කියන බෝධිසත්වයා ප්‍රාතිර්භූත වුණාට පස්සේ කලුතරින් තවත් බෝධිසත්වෙක් පහළ වෙලා මේ සියල්ල රංගන. පසුගියදා අධිකරණයට කරුණ දැක්වීමෙන් පස්සෙත් මොහු දේශන පවත්වලා තියෙනවා. මාව අත්අඩංගුවට ගත්තොත් රටටම හෙන ගහනවා කියලා. ඒ වගේම මොහු සතු සර්වඥ ඥානෙන් නඩු විසඳන්න පුළුවන් කියලාත් මොහු කියනවා. නමුත් ස්වාමීනි, මීට කලින් දේව ගැතිවරුන්ට වගේම ඔය කියන බෝධිසත්වයන්ටත් අන්තිමට ඉතුරු වෙන්නේ නීතිඥ සරණං ගච්ඡාමි තමයි. ස්වාමීනි, මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විශාල මහජන කැළඹීමක් තියෙන නිසා ඇපදීමට නීතිපතිවරයා විරුද්ධයි.
නමුත් ස්වාමීනි අපි මෙවැනි පුද්ගලයන්ට දඬුවමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මානසික ලෙඩුන්ට අනුකම්පා කරලා බෙහෙත් දෙන්න ඕනේ. ඒ නිසා ස්වාමීනි මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මොහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඇඳවන්න කියලා. කොහොම හරි අනතුරුව සැකකාර අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටින තැනැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අප ආයුධමක් ඉදිරිපත් කළේ මෙන්න මේ ආකාරයටයි. ස්වාමීනි මෙම තැනැත්තා කිසිදු ආගමක් ශාස්ත්‍රූරෙක් විවේචනය කරලා නැහැ. අනික ස්වාමීනි මොහු දැනට පහළ වෙලා ඉන්න බුදුන් වහන්සේට නිගරු කරලා නැහැනේ. මොහු කියන්නේ බුදු වෙන්න ඉන්න බෝධිසත්වෙක් ගැන, පහළ වෙන්න ඉන්න බුදවරු ගැන. අපිට කියන්න බැහැනේ ස්වාමීනි මෙතුමා බුදු වෙයිද මම බුදු වෙයිද කියන්න බෑ. හේතු උදේ නැගිටින්දි මට උනත් බුදු වීම ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්. මොකද දුටු ගැමුණු යලි ඉපදුනා කියපු රටක් නෙමේක. මම ඉල්ලා සිටින්නේ මේ තැනත්තගේ අප ප්‍රතික්ෂේප කිරීමට තරම් වරදක් සිදුව නැති නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට අප දෙන්න කියලා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා සැකකරු අප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළා. නීතිඥ කෘත්‍ය සලකා බැලූ සම්පූර්ණ කාලය පුරාවටම විත්තිකූදුවේ සිටමින් වෙටින් මිට සිනහසනු සැකකාර අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටින්නාගේ හැසිරීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා. ඔහු කියා සිටියේ නීතිඥ මහත්වරුන්ගේ කරුණ දැක්වීම අතරතුර විත්තිකූඩුවේ සිටි විත්තිකරු දැක්වූ ප්‍රතිචාර සහ ඔහුගේ අංග තුලාව අධිකරණයේ විශේෂ අවධානයට යොමු වුණා. මෙම සැකකරු මානසික ව්‍යාකූලතාවයකින් සිටිනා කියලා අධිකරණය නිරීක්ෂණය කරනවා. ඒ අනුව මෙම සැකකරු අංගොඩ ජාතික මානසික රෝහලට යොමු කර මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරනවා යනුවෙන් සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාව ඉදිරි නඩු දිනේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා සැකකරු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. හොඳයි ඉතින් කොහොමාරි මේ නඩුව ගැන සහ මොහු වෙනුවෙන් නීතිඥයන් කියන කරුණු ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.